අද කතා කරන්න බලාපොරොත්තු වෙන ටොපික් එක ඩවුන් සින්ඩ්‍රම් බබාල ගැන. මේක විශේෂයෙන් මං හලෝ විශේෂයෙන්ම පටා මේ තෝරගන්න හේතුව ඩවුන් සින්ඩ්‍රම් මගෙන් අම්මා කෙනෙක් විශේෂයෙන් බැගෑපත්තු ඉල්ලුවා ඩවුන් සින්ඩ්‍රම් ගැන වීඩියෝ එකක් කොහොමාරි කරලා දෙන්න කියලා. විශේෂයෙන් ලංකාවේ පවතින තත්ත්වේ නිසා ඒ අම්මට දරුවව කොහෙටවත් ගෙන යන විදියක් නැහැ කියලා. මම පොඩි විස්තරයක් ඩවුන් සින්ඩ්‍රම් ගැන කියන්නම්. මගේ දැනුම හැටියට අපි බලන විදියට, ඉතින් ඩවුන් සින්ඩ්‍රම් බබෙක් ඉපදෙන්නේ ඒ බබාල ඉපදෙන්නේ ඉපදුනෙන් පස්සෙවක්වත් නැත්නම් දරුව ප්‍රෙග්නන්සි අම්ම ප්‍රෙග්නන්සි කාලෙදිවක්වත් නෙවෙයි ඩවුන් සින්ඩ්‍රම් බබා ඩවුන් සින්ඩ්‍රම් කියලා හැදෙන්නේ. ඒක අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉක්වීමේදී කාලයක් ආරම්භයේදී වෙන චේන්ජ් එකකින් තමයි. ඉතින් මේක ක්‍රෝමසෝම් කියන අපි කියන ක්‍රෝමසෝම් 21 කියලා, කියන්නේ එක්ස්ට්‍රා නිෂ්පාදනය වෙන එකෙන් තමයි ඒක ඩවුන් සින්ඩ්‍රම් ඇති වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ අම්මලා දැන් දරුවෝ හඳුනාගන්නේ කොහොමද කියලයි. ඊට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් කියන එක දරුවන්ට ඉගෙන ගැනීම. දැන් අම්මට විශේෂම අවශ්‍යතාවය තිබිලා තිබ්බේ දරුවා කතා කිරීම දුර්වලයි කියන එක ගැන. ඉතින් අපි බලමු ඒ ගැන. ඉතින් දැන් සාමාන්‍ය විදිහට ඩවුන් සින්ඩ්‍රම් බබා සාමාන්‍ය බබෙක් විදිහටම ඉපදෙනවා. සයිස් එකයි බරයි වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන වෙනස තමයි අපි තියනනේ මයිල් ස්ටෝන්ස් කියලා. කියන්නේ දරුවෙක් ක්‍රෝල් කරන්න, කියන්නේ බඩගාන්න, හැරෙන්න, එතකොට හිට ගැනීම, ඇවිදීම, එතකොට කතාව, එක එක වයස් ප්‍රමාණවල තියනවානේ. මේ වයසේදී මේ දරුවා කතා කරන්න පටන් ගන්න ඕනේ, හිට ගන්න පටන් ගන්න ඕනේ කියලා. එන්නේ ඒවා සාමාන්‍ය දරුවෙකුට වඩා අඩුයි. ඒ කියන්නේ ඩිවලොප්මන්ට් එක අඩුයි. එන්නේ එතනින් තමයි වෙනස තියෙන්නේ සාමාන්‍ය දරුවෙකුට. ඊට අමතරව දැන් මේ දරුවන්ට ඉගෙනීමේ දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි එක රේන්ජස් වලට හැකියාවලු තියෙන්න පුළුවන්. කම්පෙයාර් කරලා බලද්දී අපි ඕටිසම්, ADHD කියන ඒ වගේ දේවල් බලද්දී දුර්වලතාවයන් අඩුයි. ඉතින් අපිට පුළුවන් ඒ දරුවෝ හඳුනාගත්තෙන් පස්සේ නිසි වයසට ආවහම ඒ සාමාන්‍ය දරුවෙකුට අවශ්‍ය විදියට මේ දරුවා නර්සරි යවන්න, ඉස්කෝල යවන්න ඒවා කරලා අපි හඳුනාගත්තොත් දරුවාගේ කන්වල හරි අනිකුත් මෙඩිකලි අනිකුත් දුර්වලතාවයක් නැහැ කියලා අපිට පුළුවන් දරුවාට තෙරපි මාර්ගයෙන් කතාව දුර්වල නම් කතාව හදන්න. එතකොට වෙන අඩුපාඩුකම් තියෙන නම් ඒවට උගන්වද්දි සහය ලබා දෙන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නැන් මට මේක විශේෂයෙන් කියන්න ඕනේ, අහලා තිබ්බා මේක පාරම්පාරිකද කියන එක. ඒක පාරම්පාරික නැහැ. ෆැමිලි එක ඩවුන් සින්ඩ්‍රම් දරුවෙක් ඉන්න පුළුවන්, ඊට පස්සේ දිගටම අනිත් දරුවත් ඩවුන් සින්ඩ්‍රම් වෙනවා කියලා කියන්න බැහැ. හේතුවක් තවම හරියටම හොයාගෙන නැහැ. ඒ වුණාට සැක් තියෙනව නිගමනයක් වැඩි වයසෙන් දරුව හදද්දි ඩවුන් සින්ඩ්‍රම් කිය බබාල ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට අවුරුදු හැබැයි 35ට අඩු අම්මලවටත් ඉන්නව ඩවුන් සින්ඩ්‍රම් බබාල නැත්තෙම නැහැ. ඉතින් ඒක පාරම්පරික නෑ, අනික ඒක ඩිසීස් එකකුත් නෙවෙයි. ඩවුන් සින්ඩ්‍රම් එකේ අපි ගත්තොත් රේඛාවක් ඒකේ මුලමැදාග ඒකේ එක එක විදියට ඩවුන් සින්ඩ්‍රම් එක තියෙන්න පුළුවන්. මයිල්ඩ් තියෙන්න පුළුවන්, සිවිය තියෙන්න පුළුවන්, ඒකේ මැද ඇතුළත ඉන්න පුළුවන්. ඉතින් හඳුනා ගැනීමේදී දරුවා සාමාන්‍යයෙන් පොඩ ඒගොල්ලන්ගේ මූණ ෆ්ලැට් වගේ තියෙනවා. එතකොට ඇස් පොඩි උඩට හැරිලාවක් තියෙනවා. කන් ආමන් එකක වගේ කාන්, එතකොට සමහරුගේ කම් පෙත්ත නැවිලා තියෙන්න පුළුවන් ඇස් ඉදිරි පැත්තට. ඒ වගේ එතකොට මූණ පොඩි, බෙල්ල කෙටි. එතකොට ඒගොල්ලෝ වර්ධනය වෙද්දි සමන්දරට වඩා ටිකක් උස ගතිය අඩුයි. ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඒගොල්ලෝගේ වර්ධන ගියාවේ විශේෂයෙන් මසල්ස් ශක්තිමත් අඩුයි සමහරුන්ගේ. එහෙම මසල්ස් ශක්තිමත් අඩු වුණාම
ඒ දරුවන්ට කෑම බීම එහෙම ගන්න හපන්න ඒවා අපහසුතාවයක් තියෙන එක නිසා වේට් එකට බලපාන්න පුළුවන්. ඉතින් දැන් අර අම්මා මගෙන් අහලා තිබ්බා දරුවා ටිකක් කෙට්ටුයි දුර්වලයි වගේ කියලා. ඉතින් ගොඩාක් දුරට මස්ල්ස් වල දුර්වලතාවය නිසා ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට කෑම බීම ගැනීමේදී අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒවට මස්ල්ස් වලට තෙරපීස් කරනවා. ඊට පස්සේ භාෂාවේ දැන් තිබ්බ ප්‍රශ්නේ තමයි භාෂාව හැසිරවීමට මොකද කියලා. මම කියන්න කැමති අවුරුදු දෙකක්වත් ඉන්න වෙනවා අපිට කන් පිළිබඳව පරීක්ෂණය කරන්න, කියන්නේ hearing and oral impairment test එක කරන්න. ඒකෙදී කිසිම නැත්තම් දරුවට අමාරුවක්, කියන්නේ දුර්වලතාවයක්, අපිට පුළුවන් ඊසිලි speech වලට තෙරපි කරලා speech තෙරපි වලින් දරුවගේ කතාව හරි ගස්ව ගන්න. ඉස්සෙල්ලාම අපි ගොඩක් වෙලාවට දැන් අපි අහන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලෝ කතා කරද්දී දරුවාට පුළුවන්ද කියලා identify කරන්න, නැත්නම් දරුවා concentration එක දෙනවද ignore කරනවද, කියන්නේ ඕගොල්ලෝ කතාවට ignore කරනවද, එහෙම නැත්නම් මම කිව්වොත් මේ කෑම එකක් තියෙනවා ඒක ෆ්‍රිජ් එකේ තියෙන, දරුවා දන්නවනම් ෆ්‍රිජ් එක කියන්නේ කොහෙද කියලා, කාර් එක කියන්නේ අපි යන් එළියට ඇවිදින්න. ඒව දරුවගේ රියැක්ෂන් තියෙනවා නම් මං හිතන්නේ දරුවට කන් වල ආබාධිතයක් තියෙනවා කියලා. එතකොට ඉග්නෝ කරනවා නම් සමහර දරුවෝ ඉන්නවා ඔටිසම් ස්පෙක්ට්‍රම් එකටත් බලපාන විදියට. ඉතින් ඒව ඩෙන්ටිෆයි කරනවා ඉස්සෙල්ලාම අපි මෙඩිකල් ඇඩ්වයිස් ගන්න ඕනේ. ඒක අරගෙන තමයි අපිත් ළඟට එන්න පුළුවන්, උගලන්ට සයිකෝලොජිස්ට්ලට ළඟට හරි තෙරපිස් ළඟට හරි එන්න පුළුවන්. ඒකෙන් තමයි ඉතින් ස්පීච් තෙරපි කෙනෙක් තමයි කතාව අඩුනම් යන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ උගලන්ට තෙරපි මාර්ගෙන් උදව් කරනවා දරුවව කතාවට පුරු කරන්න. ගොඩක් වෙලාවට අපි ඕරල් ඩිස්ප්‍රැක්සියා කියන එකට වැඩ කරනවා. ඉතින් මේකෙදි රෙපිටිෂන් exercises, mouth movement exercises කරනවා. ඊට අමතරව මේ දරුවන්ට ගොඩාක් dyslexia පැත්තට බලපාන්න තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඉගෙනීමේදී එක එක තියෙනවා පුහුණු කිරීම්. ඉතින් ඒවට අපි උදව් කරන්න පුළුවන්. ඉතින් මේක මට කියන්න ඕනේ, අපි සාමාන්‍ය දරුවෙක්ට දෙමාපියෙක් වශයෙන් අපි තියෙන බලාපොරොත්තු. ඉතින් ඒ වගේම මේ දරුවන්ටත් ඕගොල්ලෝ බලාපොරොත්තු තියාගන්න, ඒ ගෝල් එක ඇචීව් කරන්න යන්න. මොකද ඉග්නෝ කරන්න එපා, මේ දරුවා ලෙඩින් හරි මේ දරුවා ආබාධිතයෙක් හරි කියලා එහෙම ඉග්නෝ කරන්න එපා. මොකද මේ ගෝලුන්ටත් පුළුවන් සාමාන්‍ය විදියටම අනිත් දරුවන්ගේ විදියටම ඉගෙනීම ලබන්න. ඉස්සෙල්ලා මම කිව්වාගේ ස්පෙක්ට්‍රම් එකේ රේඛාවේ මුල මැද අග තියෙන කන්ඩිෂන්ස් ඇතුළතදී මේ දරුවෝ ලොකු වුණාම ගොඩාක් දුරට මයිල්ඩ් වගේ නම් කන්ඩිෂන් එක රස්සාවක් කරන්න පුළුවන්, ආදර සම්බන්ධතාවල් ඇති කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක අර ඕටිසම් වගේ තියෙන දරුවෙක් වගේම නෙවෙයි. ඉතින් අපිට පුළුවන් මේ දරුවන්ව සාමාන්‍ය විදියට ගන්නලා සාමාන්‍ය දරුවෙක් කළ සාමාන්‍ය වැඩිහිටියෙක් කරන තත්ත්වෙට පත් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝගේ බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා තමයි මං කියන්නේ. ඉතින් මං හිතනවා සෑහෙන ඉන්ෆර්මේෂන් ප්‍රමාණයක් දෙන්න පුළුවන් වුණා කියලා. මේ පොඩි කාලය ඇතුළේ මං පොඩ්ඩක් ගොඩක් දුරටම කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මං ටිකක් ලක්ෂණයි බිහේවිය එක ගැනයි චුට්ටක් කතා කරනවා. දැන් ලක්ෂණ කිහිපයක් මං කිව්වා, ඇහැ කන, එතකොට මූණ, බෙල්ල කෙටි, එතකොට මස්ල්ස් වර්ධනය වීමේ ප්‍රවණතාවය අඩුයි කියලා. එහෙම වුණාම පොඩි කාලේ ඒගොල්ලන්ට බෙල්ල කෙලින් කරී ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඊට අමතරව අතේ ඔයගොල්ලෝ දකින්නත් මම දැන් කතා කරද්දී එහෙම ඉරකුත් ඇඳගත්තා පෙන්නන්න. මේක හැමෝටම නැහැ මේ ලක්ෂණ මං කියන හැමදේම. අත ටිකක් වෙනස් අනිත් දරුවන්ට වඩා. ඒක එක ස්ට්‍රේට් ලයින් එකකින් තමයි ගොඩක් තියෙන. මේ ලයින්ස් අපේ වගේ නෝමල් විදිහට නෑ. ඒක එක්තරා හඳුනා ගැනීමක්. මේ වගේ
ලයින් එකක් තියෙන්න පුළුවන්. හැබැයි හැමෝටම නෑ. මතක තියාගන්න හැමෝගෙම එහෙම නෑ. ඉතින් ලක්ෂණ ඒවා ඊට අමතරව වැඩිම ගැනත් මම කතා කරා. ඊට පස්සේ මානසිකව සමහරුන්ට මානසිකව මේක පොඩ්ඩක් සිතීමේ තමන් සිතීමේ හැකියාව එතකොට හඳුනා ගැනීම දෙයක් කිවි කීමේ හැකියාව පොඩ්ඩක් දුර්වලයි තියෙන සල්කුණුත් එක්ක ඒ ලෙවල් එක අනුව ඊටත් අමතරව බිහේවිය එකත් බලපානවා සමහර වෙලාවට කියන්නේ හැසිරීම මේගොල්ලෝ එකට හේතුව ළමයා ෆ්‍රස්ට්‍රේටඩ් මේ එයාගේ අවශ්‍යතාවයල් එහෙම නැත්නම් එයාගේ ආසාවල් පිට කිරීමේ හැකියාවක් සමහර වෙලාවට නැහැ ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරගන්න තමන්ව පාලනය කරගන්න අමාරුයි එහෙම වුණහම කෑ ගහන්න පුළුවන් සැර වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා හැබැයි ඕටිසම් එක්ක පටලව ගන්න හොඳ නැහැ අපි මේක හැමෝටම නැහැ මේ ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන බබාලා නපුරු වස ඒ වගේ හරි අඩුයි බොහොම කලාතුරකින් තමයි මේගොල්ලන්ගේ බිහේවියර් එකට ඒක බලපාන ෆ්‍රස්ට්‍රේෂන් එක නිසා ඉතින් අපි ඒක අඳුන ගන්න ඕනේ අඳුනගෙන ඒකට පිළියම් කරන්න ඕනේ ඉතින් මේ දරුවම ආයෙත් කියන්න කැමති සාමාන්‍ය දරුවෙක් වගේමයි ආසාවල් තියෙනවා ඉගෙන ගැනීමේ ප්‍රවණතාවය අමාරුකම් අපහසු වුණත් අපිට පුළුවන් ඒ තත්ත්වයට ගෙන්න ගන්න ලොකු දරුවෙක් කරලා ඒ දරුවට ඉගෙනගෙන ඉහළට රස්සාවල් කරන සමහර කට්ටි ඉන්නවා විවාහ වෙන කට්ටි ඉන්නවා ඉතින් ඒ තාතර අපිට ගෙන්න ගන්න පුළුවන් ඔබේ බලාපොරොත්තු නැති කරගන්න එපා ඉතින් මං හිතනවා අර අහපු විශේෂයෙන් මේ ප්‍රශ්න තෝරගත්ත ටොපික් එක තෝරගත්ත අර අම්මක් වෙනුවෙන් ඒ අම්මට පිළිතුරු ලැබුණා කියලා මං හිතනවා මේ සමගම මම කම්පියුටර් එකත් බල බල තමයි මේ කරන්නේ මෙසේජස් ඉතින් ඔබන්ට මොනහරි මෙසේජස් තියෙනවා නම් කියන්න තව විනාඩි 10ක් විතර මට තියෙනවා ඒ අමතරතුර මේ ටොපික් එකෙන් අමතරව මේ දවස්වල මම දැකපු දෙයක් තමයි සමහර විට මේක හරි ප්‍රසිද්ධ ටොපික් එකක් වෙලා තියෙන්නේ ගෙදර ඉන්න නිසා වෙන්නේ නැති අම්මලත් එක දරුවෝ මේ අකුරු කිවි ලිවීම ගැන ඉතින් ඕගොල්ලොන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් අහනකම් මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න කැමති මේ විනාඩි 10 අතරතුරදී දැන් ගොඩක් මන් දැකපු දේවල් තමයි මේ මේ ගෲප්ස් වල යන දේවල් අකුරු ලියන්න බැරුව සමහර අම්මලා උත්සාහ ගන්නවා දරුවා දැන් ටිකක් වයසත් ගිහිල්ලා අකුරු ලිවීම වෙනස් කිරීම කරන්න හදනවා ඒ ඉතින් මම කියන්න කැමති මොකද කොච්චර වෙනස් කරත් දරුවා අකුරු ලියන එක කැතයිලු අනිත් එක මට දැක්ක කියනවා හෑන්ඩ් රයිටින් ක්ලාසස් තියෙනවා ඉතින් මම හරිම පුදුම වුණා හෑන්ඩ් රයිටින් ක්ලාස් එකට දරුවෙක්ව යවනවා කිව්වහම ට්‍රේන් වෙන්න ඉතින් ඒ කොච්චර යව්වත් වැඩකුත් නැහැ කියලා කියනවා මට කියන්න තියෙන ඉතින් පුංචි කාලේ දරුවා ලියන්න ගන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ දරුවට පැන්සල දීලා කියන්න එපා අකුරු ලියන්න කියලා ඊට ඉස්සෙල්ලා අපි එක එක ඇක්ටිවිටීස් කරන්න ඕනේ මේ මසල්ස් උයි මේ බර්න්ස් ඒවා ඩිවලොප් වෙන්න ඕන ඒ වට තියෙනවා අපිට පුළුවන් ක්ලේ අරන් සෙල්ලම් කරන්න එතකොට පේන්ටින් කරන්න පුළුවන් ඔයගොල්ලෝ බැලුවොත් මම මගේ නර්සරි එකේ ඇක්ටිවිටි එකක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙනවා ආර්ට් ඩිසයිනින් ඒක කරලා තියෙන්නේ එළියේ තියෙන කොළ අරගෙන ඒ කොළ අල්ලගෙන ඒ කොළේ නැට්ට පැත්තින් ළමයාට පේන්ට් කරන්න කියන්න එක එක දේවල් ඩිසයින් කරන්න ඒ වයින් වෙන්නේ මොකද්ද මේ දරුවගේ අත පුරුදු වෙනවා ලියන්න රවුන් ලියන්න ඉටි ගහන්න ඒ වගේ දේවල් වලට මසල්ස් ඩිවලොප් වෙනවා ඉතින් අපි ඒ එක්සර්සයිසස් තමයි ඉස්සෙල්ලාම දරුව පොඩි කාලේ කරන්න ඕනේ එහෙම ඇතුව පැන්සල අතට දීලා ඔයා දැන් ලියන්න ගන්න මේක ලියන්න ඕනේ කියලා කරන්න එපා අනික මම එයා ඒ අම්මලාට කියන්න කැමති සෝරි මගේ උගුරේ අමාරුවක් තියෙනවා මේ කියන්න කැමති දරුවව පුෂ් කරන්න එපා ඔයාට ඕන විදියට අකුරු ලියන්න බලාපොරොත්තු වෙන්න එපා මොකද සමහර වෙලාවට ඒ දරුවන්ගේ අකුරු කැත වෙන්න පුළුවන් එක එක දුර්වලතාවයන් නිසා සමහර වෙලාවට ඒ දරුවා ඩිස්ලෙක්සික් වෙන්න පුළුවන් ඩිස්ලෙක්සික් දරුවෙක්ගේ අකුරු සමහර වෙලාවට ලස්සන නැහැ එක දෙහත් කියලා තිබ්බ දරුවා හරි දක්ෂයි
ඒ තකුරු කැතයි කියලා. ඔව්. මේ ඩිස්ලෙක්සියා කියන දෙයක් තියෙනවා නම් හරි දක්ෂ දරුවෝ ඉන්නවා. හරිම ඉන්ටෙලිජන්ට්. ඒ දරුවන්ට ඕගනයිසේෂන්ස් කියන එක අඩු නිසා අකුරු ලිවීම බැරි වෙන්න පුළුවන් ලස්සන්ට. ඉතින් ඒක එක තව ටොපික් එකක් මම ගොඩාක් ගෲප්ස් වල දැකපු දෙයක්. ඉතින් ඒක නිසා මම කියන්න කැමති දරුවන්ට බල කරන්න එපා, චේන්ජ් කරන්න එපා. ඒගොල්ලෝ එක විදියකට ලියන්න අරගෙන නම් ඒක වෙනස් කරන්න උත්සාහ ගන්න එපා. ඒ ලියන විදියට ලියන්න දෙන්න. මොකද එහෙම කරොත් ඔයගොල්ලෝ බල කරලා ෆෝස් කරන්න ගියොත් වෙන බල මානසික බලපෑම ඇති වෙන්න පුළුවන්. ඉතින් මං හිතන මගේ වෙලාව හරි කියලා, මට දිගටම කතා කරන්න අමාරුයි, උග්‍ර අමාරු නිසා. ඔගොන්ට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මගේට සිම්පල් ලර්නින් තෙරපි එකේ ඉන්බොක්ස් එකට ප්‍රශ්න එවන්න. මට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා, අද උදේත් ඇවිල්ලා තිබ්බා ප්‍රශ්නයක්, ඒත් ස්පීච් එක ගැන. ඒ වගේ ප්‍රශ්න එවන්න, මම පෞද්ගලික උත්තර එවන්නම්. ඉතින් මන් ආයිත් ලබන සුමානෙත් කතා කරනවා. ලබන සුමානෙ කතා කරන්න කැමති. මං ගිය සුමානෙ කිව්වා කතා කරනවා කියලා ගුරුවරුන්ට. මොකද මට ප්‍රශ්න දැන් ළමයි එනකොට ගොඩක් එනවා. ප්‍රයිමරි ස්කූල් එකේ ළමයි, ඒ ළමයින්ගේ ප්‍රශ්නයක් තමයි එකක් ඉස්කෝල වලින් අම්මලා තාත්තලා අම්මලයිත් කැමති නැහැලු, ටීචර්ස්ලත් කැමති නැහැලු ඩිසේබල් ළමයි තියාගෙන ඉන්න. ඉතින් ඒක තව ප්‍රශ්නයක්. ඊට අමතරව ක්ලාස් රූම් එකේදී ටීචර් දැනුවත් නැහැ දරුවෙක්ව හඳුනා ගන්න. හිතන්නේ දරුවා නෝටි, එහෙම නැත්තම් දරුවා දඟයි, කම්මැලි, කොන්සන්ට්‍රේෂන් එක දෙන්නේ නැහැ, රෙස්පෙක්ට් එකක් නැහැ. ඒ වගේ දේවල් නිසා දරුවව කොන් කරනවා. අපි ඒ දේ නවත්තන්න ඕනි. ඉතින් මම ලබන සමානේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටීචර්ස්ලාට, ගුරුවරුන්ට. අපි කොහොමද ක්ලාස් රූම් එකක් ඇතුළතදී මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඩයග්නෝස් කරලා නැත්තම් හඳුනාගන්නේ කොහොමද? එතකොට එයින් ඔවුන්ගේ දෙමාපියත් එක්ක එකතු වෙලා ඔගොල්ලෝ කොහොමද ඒ දරුවට හරිය මාර්ගයට යවලා නිසියාකාරව අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් ඒ කතා කරන්න එක බලාපොරොත්තු වෙයි. මම ආයෙත් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා ලබන බදාදාත්. එතකන් ඔගොල්ලෝ ඔක්කොටම පරිස්සමින් ඉන්න කියලා කියනවා. බොහොම ස්තුතියි. Thank you so much for joining. I can see I have known people as well. So, until that, goodbye.